दक्षिण अधिवेगी मार्गे कपुदुव अंतर होमारु सह पेरादेनिय रोहले दिरिपिट पदिक यटबी मार्गे जनता ऐतिहट पत्किरीम मेन्म समुद्र पहासुकम सलसीमे मध्यस्थानयट मुल्गल तेबीमे उत्सवय अद अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन अर्लियगह मंदिरेदी सिदुवुना। संवर्धन व्यापृति आरंभ किरीम सह जनता ऐतिहट पत्किरीम सिदुवुने ऑनलाइन क्रमवेदय हरहाय मेम अवस्थावट मेति अमतिवरु नेतुलु निलधारीन पिरिसक एक्व सिटिया අපේ වරාය අධිකාරියට පැමිණෙන යම් තැනැත්තෙකුට තමන්ගේ කාර්යය ඉටු කරගන්න ගියාම ඔහු කාර්යාල පරිශ්‍රය 10කට 12කට ඇවිදගෙන යන්න ඕන. සමහර වෙලාවට කිලෝමීටර ගණනාවක් වරාය ඇතුලේ ඔහුට ඔහුගේ කාර්යය ඉටු කරගන්න යන්න සිද්ධ වෙලා. නමුත් අද මේ සමුද්‍රීය පහසුකම් සැලසීමේ මහල් 17කින් යුත් ගොඩනැගිල්ල අපට ලැබුණම එකම පරිශ්‍රයක් තුල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඒ වගේම අන්තර්ජාල පහසුකම් තුල ඉතාම හොඳින් මේ කටයුතු ඉටු කරන්න පුළුවන් කමක් අපට ලැබෙනවා. එනිසා අද විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියටත් වරාය නාවික අමාත්‍යාංශය හැටියටත් ගරු ජොන්ස්ටන් අමාත්‍යතුමනි රාජ්‍ය අමාත්‍යතුමනි ලේකම්තුමනි ඔබතුමන්ලාට අපේ ගෞරවයේ ස්තුතිය අපි මේ අවස්ථාවේදී හදවතින්ම අපේ අමාත්‍යාංශය වෙනුවෙන් පුද කරනවා මේ කොරෝනා වසංගතයේ අමුවේ ව්‍යාප්ති ගණනාවක් පෞගිය කාලය තුල ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තා. ඉතින් අපි දැක්කා සමහර දැන් මම දැක්කා අපි එලිවේටඩ් එක හයිවේ එක පටන් ගත්තා මාළඹේ යන්න. සමහර අය ආනවා මේ වෙලාවේ මේ කොරෝනා වසංගතයේ අවස්ථාවේ මේ මාර්ග කණ්ණද මේ මේවා අදන්නේ කියන එක. ඉතින් අපි සියලු දෙනා දැනගන්න ඕනේ කාරණාවක් තමයි අපි දන්නවා මාළඹේ ඉඳලා මේ පැත්තට එන්න පෑය කමාරක් වාහන ලක්ෂයක් විතර වායු දූෂණය කරනවා විශාල ප්‍රමාණයක්. ඒතකොට මේවා පරක් වෙන රටේ පරිසරයට ආනි සිද්ධ වෙනවා අනෙක් පැත්තෙන් අපි ණය ආධාර ගිවිසුම් ගත වුණාම නියමිත කාලෙට මේවා අපි ඉටු නොකළොත් අපි වැඩිපුර මිනිසුන්ගේ සල්ලි රටේ ජනතාවගේ සල්ලි මේ සඳහා අපි ගෙවන්න සිද්ධ වෙනවා එනිසා තමයි අපි අමාත්‍යංශයක් විදියට ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ මේවා දවසක්වත් පරක්කු කරන්න එපා කියන එක මොකද ජනතාවගේ මුදල් තමයි නැවත අපි ගෙවන්න වෙන්නේ මේක අපි කියන්න ඕනේ බය නැතුව කටහල්ලා එනිසා අපි මමත් අද ඉඳලා තීන්දුව ගල තියෙනවා අනිත් ඒවා කතා කරන්න දෙතෝ රටේ ආර්ථිකය ගැන කතා කරන්න ඕනේ කියන එක පාදක ගණනාවකට මුණ දීලා පළවෙනි බාධකයේ තමයි පහෝගිය ආණ්ඩුව විනාශ කරපු ආර්ථිකය කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ ඒක තමයි අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට තිබුණු අපේ රජයේ පළවෙනි අභියෝගය ඒ ආර්ථිකය විනාශ කරපු අය තමයි අපිට අපේ ජනාධිපතිතුමාට අපේ අගමැතිතුමාට අපේ රජයට උපදෙස් දෙන්නේ ආර්ථිකය හදන හැටි ඊළඟට මුළු ලෝකෙටම අභියෝගයක් වුණ මේ කොවිඩ් ප්‍රශ්නය ඊළඟයි අපිට තිබුණ දෙවැනි අභියෝගය ඒ දෙවැනි අභියෝගයේ ඉන්න සතිවිච්ච අනිත් අභියෝගය තමයි අපිට පාර්ලිමේන්තු බලය තිබුණේ මේ හැම අභියෝගයකටම අපි අදටත් අපි මුණ දෙමින් ඉන්න ඒ මුණ දෙමින් ඉන්න ගමන් තමයි අපි දැවැන්ත සංවර්ධනයට අත ගහලා තියෙන්නේ අපි මානව සංවර්ධනයේ පුසත් වෙනවා වගේම ඊට සමගාමීව භෞතික සංවර්ධනයේ ඉදිරියට යන්න ඕන ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සයිබල ගන්නවන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රති මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි අධිවේගී මාර්ග පද්ධතියම පාසුව විඳින ජනතාව මේ බව හොඳින් දන්නවා ඉතින් දුෂ්කරලයි කියලා අත්හරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමග දියුණුවා ඒ ජනතාව අද රෝලකට යන්නේ තමන්ගේ ගොවිතැන් භෝග අලෙවි කරන්නේ නගරය හා සම්බන්ධ වෙන්නේ මේ අධිවේගී මාර්ග විතරක් නොවේ පරම්පරා ගන්නාව නුදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විදියටත් මේ ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රාජ්‍ය සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂා කරගන්න. උන්ගේ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත් කරන්නේ අකණ්ඩව සිදු කරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ. කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට ඊට වඩා දුෂ්කරතා මතුවෙන විදිය උදන්. අපි මේ ජනතාව රැක බලා ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.